මෙන්න මේ කියන ප්‍රවෘතිය හොඳට ගන්න. නාමල් රාජපක්ෂ මේ රටේ ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසුයි කියලා මුලින්ම තීරණය කළේ යහපාලන ආණ්ඩුව. මොකද 19 වෙනි සංශෝධනය ගේන වෙලාවේ අවුරුදු 30 ජනාධිපති අපේක්ෂකත්ව වයස් සීමාව 35 කළේයි එදා නාමල් ජනාධිපති අපේක්ෂකයා වීම වළක්වන්නේ. ඒ කියන්නේ අපේ ප්‍රතිවිරුද්ධ බලවේග එදත් තීන්දු කළා නාමල් රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකත්වයකට සුදුසුයි කියලා. ඊට අවුරුදු 9කට පස්සේ ඊට වඩා පරිණත අත්දැකීම් සහිතයි මේ ආදරණීය තරුණ නායකයාව අපි ජනාධිපති අපේක්ෂකය විදියට එළියට ගන්න. එච්චරයි මට කියන්න තියෙන්නේ. ගිය අය පිළිබඳ නම් ටික මාත් දන්නවා, ඔබත් දන්නවා. මේක රිපීට් කර කර ඉන්නගේ තේරුමක් නැහැනේ. අපි ඒ ගිය කිසි කෙනෙක් පිළිබඳ අවලාද නගන, අපහාස කරන, මඩ ගහන දේශපාලනය අපි නොකිරීම පිළිබඳ ඔබ ප්‍රශ්න කරනවා නම් මම ඒකට කැමතියි. මොකද අපි මේ දේශපාලන සංස්කෘතියත් පැල කළා. මතකනේ එකට ඉඳලා හැර ගිය අය පිළිබඳ මේ රටේ තිබිච්ච දේශපාලන සංවාද අපි ඒ වැරදි දේශපාලන සංවාදයටවත් ගියේ නැහැ. දැන් මේ නාමල් රාජපක්ෂ මහතා හදිසියෙ දැන් මේ ධම්මික පෙරේරාද මහතානේ දාන්න හිටියේ. ඒක මොකද වෙනස් වුනේ? කිසිදු හදිසියක් නැහැ. ඔබ දන්නවා අපි කරපු හැම මූලික පූර්ව ප්‍රචාරණයන් හැම එකක් තුළම අපි මේ කුතුහලය නඩත්තු කළේ, මේ කුතුහලය මේන්ටේන් කළේ මෙන්න මේ කාරණා වෙනුවෙන්. හරි, නැකතද සිදුරුනේ? නැකත් අපි නැකත් තුනක් බලලා තිබුණා. ධම්මික පෙරේරාත් එකයි. නෑ නෑ, අපේක්ෂක මගේ මම මගේ මගු ගෙදර නැකත් හතරක් හදලා තිබ්බා. නැකත් හදලා තිබුණේ මෙතන තියෙන තත්වයන් එක්ක. මෙතනට එන්න යන වෙලාව දැක්ක නේද? පාර පිරීලා තියෙන විදිය මට වෙන කවුද අහනවායි සුගතදාස කියන ඇත්ත කියලා. සුගතදාසවල් දෙකක් පුරවන්න සෙනගවිල්ල හිටිය අද නෙළුම් මහවතට. ධම්මික පෙරමහත්තයත් නැකතක් බල්ලක් තිබුණේ. ධම්මික පෙරමහත්තයා එතුමා එන්න ආසාවෙන් හිටපු වෙලාවේ සමහර විට නැකතක් බලාගෙන ඉන්න ඇති. එතුමා ඇයි මේ පසුබෑවේ? මොකක් හරි පසුබෑවක් කියලා නේ අපි මුල සිටම දැම්මනේ. මේ මම ඉන්නේ එන්න හිටියා. අපි එදා ඉඳලම කිව්වා ප්‍රේක්ෂකත්වයේ බලාපොරොත්තු වෙන ප්‍රධාන බල මේ චරිත කීපයක් අපිත් එක්ක සංවාදික ඉන්නවා. ඊ අතරින් සුදුසු කෙනාම අපි අපේක්ෂා කරනවා කියලා. ඒක තමයි අද මේ කරලා තියෙන්නේ.